එක රිලීස් වෙච්ච කාලෙම පුදුම විදියට මිනිස්සු බැලඳ ගත්තා. මම YouTube එකේ දකිනවා තරුණ මේ පොඩි දරුවෝ දුවලා කියනවා ඒ අයියා හරි මහන්සියක් වෙලා තමයි මේ සින්දුව හදන්නේ. සින්දු කියන්න පුළුවන් කියලා මම දන්නවා. නමුත් අර එහෙම ලොකුවට දෙයක් කෙරුන්නේ නැහැ අර ගුරුවරයා මාව අඳුනා ගන්න එක. Ivan Paulusha Ivan Paulusha Hey horahin madas balanne netuma tavidin nathi tu ma banda velanne diya vennata pera hetu deema jeevite belalai kavada vayamin tutin ईवान पौलुषा ईवान पौलुषा නැතුමින් බිම අස්වන්දා එක රූපලයක් නෙලලා ඒ සතුටට කී කයලා තව සුඳුරු සිහින ගොතලා බැලලයි කවගේ මාතුරුළු කරන් ඔය සුරතට මෂූර් කා නැතුමට අද පමන ඉන්න පෞලුෂා बेललाई का वगे मातुरलु करानो ए सुरतट मशूर कान तुम ताद पवना इन पौलुषा ईवान पौलुषा ईवान पौलुषा ईवान पौलुषा ऐ हो रही मदस बलन्ने
නැටුම තැවිදින් නැති फिर हेतु देम जीविते बल लायकावत वयमिन तुतिन्यम मावते दियवेन्नत फिर हेतु देम जीविते बल लायकावत वयमिन तुतिन्यम मावते दियवेन्नत फिर हेतु देम जीविते बल लायकावत वयमिन तुतिन्यम मावते අවුරුදු ගානකට කලින් ඒ ගීතය ඉස්සෙස්සලාම අහනකොට අපිට දැනුණු අපේ හදවතට දැනුණු ඒ මිහිර ඒ විදිහටම අදත් අපිට දැනුණ ඔබටත් ඒක දැනෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද උදායිරේ සහෘදයා කවුද කියලා ආයෙ අමුතුවෙන් ඔබට කියන්නට අවශ්‍ය නැහැ. අප්සරාද සිල්ලා බොහොම ස්තුතියි අපේ ඉල්ලීමට දක්වපු ප්‍රතිචාරයට. ඉතින් බොහොම ස්තුති වගේම උදායිරේ සහෘද කතාබහ වෙනුවෙන් බොහොම ආදරෙන් අපි පිළිගන්නවා ආයිබෝවන් සුබදැසනක් කියලා. ඉතින් අපේ ජීවිතේ අපේ හදවත් තුළ හරි පරිස්සමට තියාගන්න දේවල් තමයි මතක කියලා කියන්නේ. ඉතින් ඒකෙන් අපි ආය ආයේ මතක් කරන්න කැමති දේවල් අපිට සතුටක් දැනෙන දේවල් අපේ හිතට සැනසීමක් දැනෙන දේවල් ඒ දේවල් මතක් කරන්න අපි ආය ආයේ කැමති. ඉතින් අපි මතකයක් මතක් කරනකොට අපේ මූණේ හීනි හිනාවක් එනවනම් ඒ මතකේ හරි මිහිරි. ඉතින් අවුරුදු ගානකට කලින් දශක දෙකකටත් වැඩි කාලයකට කලින් නිර්මාණය වෙච්ච ගීතයක් ඒක. ඉතින් මේ ගීතේ කොයි තරම් අපිට ළඟද අපිට සමීපද අපේ හදවතේ තියෙන ගීතයක්ද කියන එක හොඳින් ඔබට දැනෙන්න ඇති ඒ ගීතේ අවුරුදු ගානකට පස්සේ මේ මේ විදිහට ගැයෙනකොට සහ මේ අවුරුදු කීයකට පස්සේද ඇයව ආයේ මෙහෙම රූපවාහිනී තිරයකදී අපිට දකින්න ලැබෙන්නේ ඇත්තටම මේ ඇයි මෙච්චර කල් මෙහෙම අපිට දකින්න හම්බ වුණේ නැත්තේ ඉස්සෙල්ලා මම ඔයාට ස්තුති කරන්න ඕනේ මගේ සින්දුව ගැන සෑහෙන ප්‍රශංසාත්මකව කතා කරාට ඒකට බොහොම ස්තුති මාව දකින්න නැති වෙන්නේ මම ලංකාවේ හිටියේ නැති හින්දා මම විවාහ වුණයින් පස්සේ ලංකාවෙන් පිට වෙනවා නිතර ලංකාවට ආවත් නමුත් මුකුත් කලා කටයුත්තකට එහෙම කියන්නේ නොටිස් වෙන්න පුළුවන් තරම් කලා කටයුත්තකට මට යෙදෙන්න හම්බුනේ නැහැ ළමයි දෙන්නේ හිටියා. ඉතින් ඒ දේවල් හින්දා තමයි මං හිතන්නේ මාව දකින්න නැති වෙන්නේ නැත්තේ උගලට. දැන් අප්සරාද සිල්වා කියලා කියනකට වඩා මං හිතන්නේ ඉවාන් පෞලුෂා කිව්වම තමයි උගක් දෙනෙක් දන්නේ. ඉතින් කොහොමද දැන් ඔබ දැන් ලංකාවට අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා යනවා නමුත් මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න වෙලාවක් හදාගන්න උනේ නැහෙනි පහුගිය කාලේ. එතෙන් ආයෙත් මේ ගීතය කියනකොට සහ මේ ගීතයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මොකද හිතන්නේ මේ වගේ ගීතයක් නිර්මාණයේ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන? ඇත්තටම මට හරි සතුටුයි දැන් අවුරුදු 25කටත් එහා මේ ගීතය ඉතින් එදා ඒක රිලීස් වෙච්ච කාලෙම පුදුම විදියට මිනිස්සු වැළඳ ගත්තා. නමුත් ඒක අර මේ අවුරුදු 20 ගානටම එක විදියටම තාම මිනිස්සු අතරට යනවා. ඒ කියන්නේ මේක හිතන්නකෝ මම ඒ කාලේ අවුරුදු 20 ගණන් වලනේ මගේ වයස් සීමාවේ අය තමයි ගොඩක් වෙලාවට ඒක වැළඳ ගත්තේ. ඊට පස්සේ දැන් සාමාන්‍ය සින්දුවක් එහෙමනේ වෙන්නේ ජෙනරේෂන් එකකින් ජෙනරේෂන් එකකට ළමයින්ගේ ඉන්ට්‍රෙස්ට් වෙනස් වෙනවා, රීඩින්ග්ස් වෙනස් වෙනවා. නමුත් මේ සින්දුව දකිද්දි දේරෙනවා මිනිස්සු අලුත් දේවල් වලට, අමුතු දේවල් වලට. ඒකෙම අර ජෙනරේෂන් ගැප් එකක් මුකුත් නැහැ. මේ සින්දුව දැන් මම YouTube එකේ දකිනවා තරුණ මේ පොඩි දරුවෝ දුවලා කියනවා ඇත්තටම හරි සතුටුයි දැක්කම මේගොල්ලෝ හරි ලස්සන වඩතර ලස්සනට කියන අය ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන් අතරටත් යන්න කියන්නේ ඇතර මේ ගීතේ යමක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු වැළඳගත් දෙයක් තියෙනවා මේකේ. මම හිතන්නේ මේ කටහඬවත් තාම එහෙම වෙනස් වෙලා නැහැ. ඔබ මේ මෙතන ඒ ගීතේ ගයනකොට මට මතක් වෙනවා අපි පුංචි කාලේ ගීතේ කොයිතරම් අපිට තේරෙන්නේ නැහැ මේකේ මොකද්ද කියන්නේ කියලා. හැබැයි අපි හරි ආසයි ඒක අහන්න. ඒ ආසාව තාමත් ඒ විදිහටම තියෙනවා. ඉතින් සමහරවිට ඔබ මෙතෙන්ට ආවට පස්සේ ඔබට ඒ ප්‍රතිචාරය දැනෙන්නත් ඇති. ඉතින්
अभी चुट्टा गेगन कथा कर रूप रचना वगैन कथा करो मंगिताने अदटा ताम थारी अलुद बवा के रूप रचना वैतुले तेना अलुद देवाल ले कहतुले तेना अरे एकाकारी सांप्रदायिक देवाल ने वे अभी ये गीते गेगन चुट्टा कथा कर मैं गीते अत्तम है देने सामूहिक प्रयत्न आख्याटेट कोलंबे विश्वविद्यालय मम विश्वविद्यालय विश्वविद्यालय तेन संगीत कट्यूत ती मंग हेमदाम संबंध वेचंद मन इतर तरंग वेल्टे आनावा इतकोट तमें मट अपे कैंपस के प्रियांत डिडक्स के मार्शल के ए आईव मुन गहनी ते तम आप संगीत दी म्यूसिक दी लालू सिंधु अदला ये वेल्ट गुडकलाट ऐक्टिवली एंगेज लाइन ए आईया थिंक मंगिता ने सेनेश भंडार दिशा नायक तम ए टिकियाँ यात्रा की प्रोग्राम तीयन अब मनोहर दरल ऐके प्रतिपल आखिर तमें सिंधु एलियटे अय्या पिंतूर हेमाल बहुम निडिया मिनी विसराट वेल्ला कथाकर हेम के बहुम लज्जाशीली के मे अय्या मक्सीम गोकी मकार चुद्रकन कथाव पादक करगेन एक इंग्लिशी फिल्म कुछ मट नाम नमकने मे वेला ए पोत दीला चारुक सुरवीर की मल्ली या आर्ट्स फैकल्टी के मल्लिट के सिंधु अक्ली मल्ली तीन लियन लियली वर्ल मैं अयट गेनो गेना दुना मम हिता मल्ली सिंधु अय्या उदट कपल कुटला म्यूसिक अलुत्म दया मल्ली तेक कथा करला अलुत्म दया भोम नैम दया म्यूसिक कुना बला इकॉडियन यार बेललाइका वगे देवल वल्ट म्यूसिक इकतुकर अय हदाने अट अट तीन संपत्ली ई थिंक ए अय हरी महंस्यकलातम मे सिंधु हदाने सिंधु हदल इवर वेन काम मम हेम लुकट संबंध ने मम संबंध गीते गायना करें अतटम मे सिंधु क्रेडिट अन्नोने चारुक मल्लटाई वैडिपुर डिरेक्स अयट मम कले इकट हंड देने वितराय ඉතින් ඔහොම කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි ගියා ශනේෂ්ව හම්බෙන්න. ශනේෂ්ව හම්බුනාම ඉතින් ශනේෂ් කිව්වා මෙහෙමයි මේ අපි නුවරඑළිය ගිහිල්ලා මේකට ෂූට් එකක් කරනවා. එතකොට මම මගේ කොණ්ඩේ මීහරට දිගට තිබුණා. බොහොම කැරලි කොණ්ඩයක් තිබ්බේ. ශනේෂ් ඉතින් බොහොම කැමති වුණා අර කැරලි කොණ්ඩයක් තියෙන දර රංගපාන්න හොඳයිනේ. එයා කොහෙනා ඔයාම රංගපාන්න කියලා. ඊට පස්සේ පියල්. පියල්වත් එකතු කරගෙන එයා තාත්ස් ෆැකල්ටි එකේ अभी कट्टी नोरेली गिहिल शनेशिहिल मेक महाराय मे लेक गाव ग्रेगरी वेव गाव अभी मेक शूट पास अत्र मम दी यात्राय के यानकोट सिंधु दी यात्राय के यानकोट थी एक शनेश शनेश रूपराचने संबंधे शनेश तम ये हम देम करे या हरी एक क्रियेटिवली एक खरा ई थिंक सिंधु हदने के डिरेक्स अय चारुक मल्ली ममते संबंध ई थिंक हों दे अखेरुना ये रूपरचना अदटत् वेनास्कने अभी दखिन देवाल वल्ट वडा एक यमक देनवा यार परिसरे निर्माणे करना शनेश उत्साह करा ये अंदुम फैलंदुम ई थिंक मंगिता ने एक तवम नैम वेन्ने अन्े हेतु मंगिता रूपरामु अर कालोचित संहार रूपरामु तेनवा काले अग्याट पास इक ये कालेट गेलपेन हदल तेन के अपट हेतन हे बै मेक दंग ये मे रूपरामु बेलुवत खवद बेलुवत हेट बेलुवत मेक हेम दाटम गेलपेन विधि हेट निर्माण करल तेन दें मे गीते यात्रा वेडसटहा प्रचार उनाट पास्से विकास उनाट पास्से यात्रा किलकैन ये काल जाति रूपहणि दिब इतम जनप्रिय संगीत में वैड सटहना कितिन ए काले मे वगे लुकु चैनल प्रमाणिक उतने सह मे वगे संगीत में वैड सटहन प्रमाणिक उतने निशा मिनिस्टर विंदने के विनिन्न पुलवान हुदमतनक तमय इतने इतिन मे वैड सटहने प्रज विकास युनाट पासे कुहमद लबुनु प्रतिचार इट पासे मंगिदने तव निर्माण एन्नति एगना चुट्टा कथा कर ओ प्रतिचार कियाने अदतात माव कट्टिय दन्ने लॉयर केने कट्टियट नेवे इवान पाउलो शकिया दें मंग ये तनकट गिया यालो गे मलगेदर कट अंदर आपु हेमो लॉयर्स ला माव मातक त्यागते अप्सरा डी सिल्वा किया ना नीतिज्ञवर्य किया कने वे इवान पाउलो शकिया ई थिंक ए दवासल एत्तट मारी जनप्रिय कोहे गिया मिनिसु कथा करना
විශේෂයෙන්ම යුනිවර්සිටිස් වල අය කතා කරනවා. ඉතින් අපිට වඩා බැච් 15ක් විතර පස්සේ ළමයි තුත් දන්නවා මේ සින්දුව කියන්නේ මේ නීතිපීඨයේ හිටපු මේ කෙනා කියන එක දන්නවා. ඉතින් ඒක හරි වාග්යක්. නීතිපීඨයේ ඉගෙනගත්තු කෙනෙක් කොහොමද මෙච්චර සංගීතයට ආස වුණේ, සංගීතයට ලැබි වුණේ, කොහෙන්ද ඒ ආභාසය ආවේ? මං හිතන්නේ ඒක මට සබදාමෙන් ලැබිච්ච එකක්. මං අරගෙන ආපු එකක්. ඉතින් පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ යන කාලේ ඉඳන් මං සින්දු කිව්වා. එහෙම කියන්නේ ලොකුවට නෙවෙයි. නමුත් මම ඉස්කෝලේ තුනක ඉගෙන ගත්තා. මාතලේ සංගමිත්ත බාලිකායක ඉගෙන ගත්ත පොඩි කාලේ දෙක වසරට යනකම්. ඊට පස්සේ මම මාතර කොන්වෙන්ට් එකේ ඉගෙන ගත්තා. එතකොට ඒ දවස්වල මේ ලස්සන නාට්‍යඥා චන්ද්‍රලේඛ පෙරේරායි, දේවිකා මිහිරාණි, ලක්ෂ්මන් විජේසේකර මහත්තයා රංගපාන. රේඛාද කොහෙද මට හරියට මතක නැහැ නම. ඒකේ ලස්සන සින්දු ගියා. ඉතින් මම ඒ දවස්වල අර පොඩි කමට මං සින්දු කියන ඉස්කෝලේ යාළුවෙක් එක්කතු වෙලා ටීචර්ස්ලා එක අහගෙන ඉඳලා මාව ගෙන්නගෙන මට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියලා ටීචර්ස්ලත් මේ සින්දු අහනවා වෙලාවෙන් වෙලාවට. ඔහොම ඉන්න අතරේ ශිෂ්‍යත්වෙන් මම ගියා සුජාතායකට මාතර. ඊට පස්සේ මට සංගීත කියන්නේ විෂයක් තෝරගන්න නැතුම් එහෙම මොකක් හරි විෂයක්. පස්සේ මං තීරණය කරා සංගීතය තෝරගන්න. ඒ වෙලාවේ සුජාතකේ ඉන්නවා සංගීතාචාර්යවරයා ආතර් බෝවලගේ මහත්මයා. එයා අඳුරගන්නවා මට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ මහත්මයා සමස්ත ලංකා තරඟවලට යවලා ගායනය වාදනය ඒ දෙකම මම වයලින් එක ප්ලේ කරන්න පුළුවන් මට හොඳට. ඒ දෙකෙන්ම මාව සෑහෙන්න උනන්දු කරලා බාත්කණ්ඩ විභාගවලටත් ලෑස්ති කරලා ඔය ඔක්කොම කරන්නේ ඒ මහත්මයා. හැබැයි ඉතින් මම එක්සෑම් නම් ලිව්වේ නැහැ බොරු කියන්නේ. මේ ඉතින් එහෙම තමයි මම මට සින්දු කියන්න පුළුවන් කියලා මම දන්නවා. නමුත් අර එහෙම ලොකුවට දෙයක් කෙරුන්නේ නැහැ අර ගුරුවරයා මාව අඳුනා ගන්නක. ඊට පස්සේ විශ්වවිද්‍යාල ජීවිතෙන් ඉවරුණාට පස්සේ කොහොමද විදේශගත වෙන්නේ? එතකොට ඒක ජීවිතේ කරා සම්දිස්ථානයක්. ඉතින් විවාහයත් එක්ක ඔබ ලංකාවෙන් යනවා. කොහොමද ඒ ජීවිතය අපි ඒකනත් කතා කරමු. ඔව් මගේ විවාහය සිද්ධ වෙන්නේ ප්‍රේම සම්බන්ධයකින්. විශ්වවිද්‍යාලය යන්න ඉස්සෙල්ලම ඉඳන් මගේ ප්‍රේම සම්බන්ධය තියෙනවා. ඉතින් ටික කාලයක් යනකොට විශ්වවිද්‍යාලේ ඉන්න අතරින් මම විවාහ වෙනවා. විවාහ වෙලා විතෙන් විත යනවා, ආයි එනවා, එක්සෑම්ස් ලියනවා, ඔහොම ඔහොම හිටියා. එක්සෑම් ඉවර වෙච්ච ගමන් මම එයා ඉන්න තැනට ගියා, මගේ මහත්මයා ඉන්න තැනට. ඊට පස්සේ ඉතින් දිගටම එහෙ තමයි හිතේ දරුවෝ දෙන්නෙක් ලැබුණා. ඒගොල්ලෝ ඉගෙන ගත්තා. විතෙන් විත කියන්නේ නිතරම ලංකාවට එනවා, මොකද අම්මයි තාත්තයි ඒ කාලේ හිටපු හින්දා. ඉතින් එහෙම තමයි මම පිටරට යන්නේ. හරි, දැන් ඉතින් ඊට පස්සේ නීතිඥවරියක් වෙනවා. ඊට පස්සේ හැබැයි දැන් පූර්ණ කාලීනව නීතිඥ වෘත්තියේ මම දැන් අවුරුදු ගාණක් වැඩ කරානේ පිටරටවල් වල. දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා මම තීරණය කළා මම කියන්නේ දවස පුරාම වැඩ කරන්නේ නැහැ, තෝරාගත් දේවල් වලට විතරයි මම වැඩ කරන්නේ කියලා. ඒ හින්දා මම සමහර වෙලාවට ප්‍රොජෙක්ට්ස් කරනවා, සමහර වෙලාවට ෆ්‍රීලාන්සින් කරනවා, සමහර වෙලාවට මුකුත්ම නොකර ඉන්නවා. ඔව්, ඒ වගේම තමයි දැන් වරින් වර ලංකාවට ඇවිල්ලා ගියත් සංගීත කටයුතු වල නිරත වෙන්න අලුත් නිර්මාණ කරන්න ඔබට ඒ කාලය තුල හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි ඔබ මෙවර ගීත තුනක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් එක ගීතයක වැඩ මේ වෙනකොට අවසන් කරලා තිනවා. ඒ ගීතයත් ඔබට නරඹන්නට අවස්ථාව තියෙනවා. අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. කොහොමද මේ ගීත නිර්මාණය වුණේ? ගීත තුනක් නිර්මාණය කරලා තිනවා කියලා කිව්වා. ඔව්, දැන් මම දැන් නිතරම ලංකාවට එන්න පටන් ගන්නකොට දැන් මගේ විශ්වවිද්‍යාලයට පරණ යාළුවෝ නිතරම හම්බෙන්න ගන්නවා. දකුණ තැන දිගට හරහටමට බනින්න ගන්නවා. වෙන කිසිම දෙයකට නෙවෙයි, මේ සින්දුවක්වත් කරන්නේ නැහැ, ඔහේ බලාගෙන ඉන්නවා කියලා. පස්සේ මන් තීරණය කරා ඌ දැන් ඇත්තනේ දරුවෝ දෙන්නත් දැන් ඉගෙනගෙන ඉවරයි ඒගොල්ලන්ගේ හයර් ස්ටඩීස්. මහත්තයත් මහත්තයාගේ වැඩ. මම නිදහස්නේ, මං හිතුවා හරි සින්දු දෙක තුනක් කරන්න ඕනි කියලා. ඉතින් ඔහොම ඉන්නකොට අපේම කැම්පස් එකේ ලොකු අක්ක කෙනෙක් මේ මට සින්දු දෙකක් ලියලා දෙනවා. හේමමාලි හපු ආරච්චි කියන අක්කයත් ලෝය කෙනෙක්. ඒ අක්කම කියනවා අපි මේක දර්ශන රුවන් දර්ශනට දෙමු කියලා. දර්ශන දිසානායකට දෙමු කියලා. දර්ශන රුවන් දිසානායකට දෙමු කියලා. කොහොම හරි මම ගිහිල්ලා දර්ශනව හම්බෙලා එයා මගේ වොයිස් එකක් ටෙස්ට් කරලා එයා කියනවා හරි අක්කේ අපි එහෙනම් කරමු කියලා. ඒ අනුව තමයි ඒ ගීත දෙක නිර්මාණය වෙන්නේ. ඉතින් පොඩි හින්ට් එකක්
गीत गुडाक बलुवे अर इवान पाउलुषा गीते हरी जनप्रिय मगे मगे सिग्नेचर मगेम देख नो नट एक अनीत ऐतिकार हिटी अट एक सिग्नेचर अन्न ए वगे देखट किट देखता मई एक तरंग करान पुलवान दे मैक मटम तरंग करान पुलवान दे मई अपी एवेला हे हुए मिता इवान पाउलुषा गीते वो एक इसमती है नमूत मगे मेन आलूद गीते मम हिता प्रेक्षको ये विधियाट मेलगंत गनी के मुखदेखे विन सकती है ना तेम ये गीत इट पास ये तपेम यूनिवर्सिटी के पोड़ी नांगे के मिहिरी निलमिनी गुण सिंह के ये नांगे फेसबुक के निखम कवियान मम ओक दखिन मम ओक दखला मगे आलुक मार्गिंग याव कंटाकलाहनव मट मेक सिंधु अखरल बेरद सिंधु अक्ट हदल बेरद नांगे बहुम सचुटे एक मट सिंधु अक्ट हदल एक प्रेम गीत हरियट कवि दक्ष कविया अदहस लसन मंगेट कुलवंद मेक सिंधु अखर हरिया मट सिंधु अखर लेनागे दुन कमेनो कपिलापर कपिलापर म्यूजि कर लेल अप्सराद सिल्वा गायन शिल्पिनी कथा क्यूवट इच्छरम लंगनेतिनिसा इवान पाउलुषा गेलम කියන්නක් දැන් මේ විශ්වවිද්‍යාල ජීවිතය කියලා කියන්නේ මං හිතන්නේ ඔබේ ජීවිතය ඇතුලේ ලස්සනම කාලයක් ඕනම කෙනෙක්ගේ ජීවිතේ සුන්දරම කාලේ මිහිරි මතක තියෙන කාලේ තමයි විශ්වවිද්‍යාල ජීවිතය කියලා ඔබ කොළඹ විශ්වවිද්‍යාලේ අපි පොඩ්ඩක් විශ්වවිද්‍යාල ජීවිතය ගැන කතා කරමු ඉතින් කාලෙත් එක්ක ඒක අධ්‍යාපනය ලැබන එක ඇතුලේ ඉන්න දරුවන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා සමාජ වෙනස් වීමත් එක්ක ඉතින් ඔබේ කාලය තුල ඒ විශ්වවිද්‍යාල පරිසරය ඒකේ ජීවත් වීම සහ එකෙන් ඔබේ ජීවිතේ ලැබුණු දේවල් ගැන අපි චුට්ටක් කතා කරමු ओ मम विश्वविद्यालय काले मंदने ममई माते हिटपू कट्टिया मगे मित्र कलाई मंगिताने अभी लेक्चर्स की आट वा वेडिपुर हिटी एलियट वेला वाड़ी वेला सिंधु किए कथा कर अभी लेक्चर्स उद्गी नमूत अभी हरियट विंद एक ए निधास हरियट भुक्ति विंद अभी नाट्य बलुआ हुद चित्रपट बलुआ इवागे लाइब्रेरी वेला नवकथा पुतके हुआ थिंग अभी गोडक देवालट सहभागन क्या स्पोर्ट्स करा इवागेम कला कटियुत मोन मोन कला कटियुत तक तिब्बत मम कोम पत्तक दिट पास ओम गील तमें डिरेक्स आयेवत्ट हम बुने थिंग मम हिता एकाले कटिया किटिया बहुम वे अद्यापने लदी एक मिता नेक पुद्गले आगे पुद्गले आट विनाक पर्सनालिटी का तेने का නමුත් මං හිතන්නේ ඒ කාලෙට වඩා මේ වෙච්ච දේවල් එක්ක දැන් ඉස්සර කොරෝනා ආවා ඊට පස්සේ රටේ ප්‍රශ්න ආවා ඒ හින්දා මං හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාව අපි විඳිපු ඒ නිදහස අපි විඳපු ඒ අර සතුට මම දකින්නේ නැහැ මොකද මම මේ පහුගිය දවසක මේ කැලණිය විශ්වවිද්‍යාලයට ගියා මනමේ පෙන්නනවා කියලා ඉතින් මට බොහොම හරි ආසාවක් ආව බලන්න වෙන්නේ නැහනේ මමත් ඉතින් ගියා අපේ නංගිත් එක්ක ඒ වෙලාවේ මට දැනුනේ අපිට එහෙම එකක් තිබ්බනම් අපි දැන් දවස් 4-5ක ඉඳන් ওই මනමට ලෑස්ති වෙනවා ඒ කියන්නේ බලන්න අපිට මොනවත් කරේ නැතත් නමුත් ළමයි අර ඉස්සර අපේ තිබ්බ උනන්දුව මම දැක්කේ නැහැ ඉස්සර අපේ වීදි නාට්‍ය තිබ්බා හිටපු ගමන් කෑකොස්සන් ගහනවා මැදින් බලනකොට ගිහිල්ලා මේගොල්ලෝ නාට්‍යයක් කරනවා. ඉතින් ඒව හරි මේ කියන්නේ විශ්වවිද්‍යාලේ ලබා ගන්න ඕනේ අධ්‍යාපනය විතරක් නෙවෙයි. අර ඒ වගේ දේවලුත් අපිට දකින්න පුළුවන් වෙන්නේ ඒ වගේ තැනකනේ. ඉතින් මම හිතන්නේ අනිත් එක ජෙනරේෂන් එක. 2000න් පස්සේ ඉපදිච්ච ජන කොට්ටාසය හුඟක් टेक् सवियाने गोलो डिजिटल पैतट ये गोलो ये देवाल वल्ट हरी दक्षाई
නමුත් මම දකින්න දෙයක් මගේ දරුවෝ දෙන්න ඇතුළේ මම මේ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතයේ රීඩින් එක හරි අඩුයි. ඒගොල්ලෝ දන්නවා කොහෙද ඒගොල්ලෝ යන්නේ. ඒගොල්ලන්ගේ ටාගට් එක දන්නවා ඒගොල්ලෝ කෙලින් යනවා. නමුත් හුඟක් අයට අඩුයි අර ඉස්සර අපි පොත් කොච්චර කියවුවද කොච්චර සින්දු ඇහුවද අදටත් පොත් කියන නමුත් මම දකින්නේ නැහැ දැන් කාලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැමෝම නෙවෙයි අර අපි ඉස්සර විඳපු නිදහස ඒ සුන්දරත්වය විඳිනවා කියලා මම දැක්කේ නැහැ සමහර විට විඳිනවා ඇති නමුත් මම දැක්කේ නැහැ එච්චරම අර එච්චර ප්‍රොමිනන්ට් නැහැ ඒක ඒ නිසා වෙන්නේ දැන් ගොඩක් කලාවට දැන් इवान पौलुषा गीत विश्वविद्यालय तिबुनु निर्माण विधिट विश्व कोलंब विश्वविद्यालय निर्माण की पदरचक एक संगीतज्ञ एक गायन शिल्पिनी मे हेमोम कोलंब विश्वविद्यालय इतन समहरलावट अदवेनकोट हेम विश्वविद्यालय मट्टमीन विविध संगीतमय कटयत पवतुना तर සන්නාමයක් විදිහට ওই වගේ ගීතයක් නිර්මාණය වෙනවා හරි අඩුයි සහ සංගීත නිර්මාණ මේ කටයුතු වෙනවා හරි අඩුයි මං හිතන්නේ අර ඔබ කියන විදිහට දරුවන්ගේ අර සිතුම් පැතුම් සහ ඒගොල්ලෝ සමහර ලාවට විශ්වවිද්‍යාල ජීවිතය ඇතුළේ අධ්‍යාපන කටයුතුත් එක්ක හිර වෙලා සීමා වෙලා ඉන්න නිසා වෙන්නත් ඇති නේද මේ මානසික නිදහස සහ මේ කාලය හරි වටිනවනේ මොන හරි නිර්මාණයක් කරන්න මට හිතෙන්නේ ඒක රීඩින් එකක් අඩුකම කියන එක. يعني අපි පොඩි කාලේ ඉඳන්ම ජීවත් වුණේ රුෂියන් සාහිත්‍යයත් එක්ක. අපි පොත් කියෙව්වා හරියට. එතකොට ඉතාලි සාහිත්‍යයත් එක්ක. අපි හරියට පොත් කියෙව්වා, ට්‍රාන්ස්ලේෂන්ස් කියෙව්වා. ඉතින් දැන් කාලේ දරුවෝ ඒ පොතපත කියවනවා කියලා මම දකින්නේ නැහැ. සමහර අය ඉන්නවා බොහොම අතලොස්සක් දරුවෝ පොත් කියවනවා හොඳ පොත් මම කියන්නේ ගම්පෙරළිය කලියුගේ ඒ පුත්තුණවත් කියවපු නැති දරුවෝ ඉන්නවනේ අපි ඒ කාලේ හපනගෙන් පටන් ගත්තම කොච්චර පොත් කියෙව්වද අපිට තිබ්බේ නිවා කියන්නේ අපි ගෙදර ඉගෙන ගන්න නැත්තම් සෙල්ලමක් කරන්න නැත්තම් පොතක් කියෙව්වා නමුත් දැන් දරුවෝ මං හිතන්නේ ඒ වගේ පොත් කියවන්නේ නැහැ අනිත් එක අපි දෙමව්පියෝ හැටියට මම දන්නේ අපිත් සමහරට ඒකට වැඩිකාරයෝ වෙන්නේ නැති අපි දරුවන්ව පුරුදු කරනවා ඉලක්ක පස්සේ hama යන්න කියලා. ඒ කියන්නේ ඔයා මෙහෙම වෙන්න ඕනේ අපි දරුවන්ට මන් දන්නේ මට හිතන දේ. අපි දරුවෝ පුහුණු කරන්නේ විභාගේ පාස් වෙන්නනේ ගොඩක්. අන්න ඒකයි. අපි දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා කොහෙට හරි දරුවෝ යන්න ඕනේ කියලා තැනක් අපි ටාගට් එකක් බලාපොරොත්තු වෙනවා. අපි ඒකට ළමයිව තල්ලු කරනවා. නමුත් ඇත්තටම දරුවෝ කියන්නේ මිනිස්සෙක් නේ. ඒ හැමෝම හැමෝම වෙනස් මම වෙනස් ඔයා වෙනස් ඒ ඉන්න හැමෝගෙම වෙනස්කම් තියෙනවා අපි කවදාවත් දෙමව්පියෝ හැටියට ඒ වෙනස්කම් අඳුරගන්නේ නැහැ මම හිතා අපේ අම්මලා අඳුරගන්නත් නැතු ඇති ඒ සමායට අපේ කල්චර් එකේ ඉඳ වෙන්නේ නැති අපි හුඟක් වෙලාවට කරන්නේ ළමයින් ටාගට්ස් වලට තල්ලු කරනවා එතකොට මං හිතන්නේ අර දරුවන්ට තමන්ගේ තියෙන ඉන්ට්‍රෙස්ට් ඒව හොයාගන්නවත් දරුවන්ට වෙලාවක් නැති වෙනවා මට හිතන්නේ ඒක වෙන්න ඕන වෙලා තියෙන මොකද මම දකින මගේ දරුවෝ දෙන්න මම කියවන තරම් පොත් කවදාවත් කියවන්නේ චූටි කාලේ ඉස්කෝලෙන් කිව්වොත් පොතක් කියවන්න කියලා ඇරෙන්න මම වගේ කවදාවත් පොත මම සෑහෙන try එකකුත් දුන්නා පොත් කියවන්න කියලා චූටි කාලේ පොඩි කාලේ කිව්ව දැන් නම් ආසාවට මං හිතන්නේ ඒගොල්ලෝ ගේ විශේෂට අදාළ පොත් කියව මිසක්ක ආසාවට මාඩල පොතක් කියවන්න ඒ පොත් වලින් එන ඒ පරිචය තමයි මේ නිර්මාණ වලින් එන්නේ ඔච්චර ලස්සන සින්දුවක් ආවේ අර කියන්නේ ওই සින්දුව ලියන්න නිකම්ම නිකම් වචන ටිකක් බැහැනේ රෂ්‍යාව ගැන හොඳට දැනගන්න ඕන මොනවද ඒ සින්දුවේ වෙනම කතාවක් තියෙනවා වෙනම කතාවක් තියෙනවනේ ඒ බැලලයිකාව කියන්නේ මොකද්ද ওই වගේ රූබලේ කියන්නේ මොකද්ද ඒකේ රීඩින් එකක් තියෙන්න බෑ ඉතින් ඒ රීඩින් එක ඒ අයට තිබ්බා ඒකයි ඒ වගේ ලස්සන සින්දුවක් එන්නේ දැන් මං ඊයේ පෙරේද දැක්කා මං හිතන්නේ කොළඹ විශ්වවිද්‍යාලේ මොකක් හරි සින්දුවක් කරලා තියෙන ලස්සනයි නමුත් අර අමුතුම දෙයක් අලුත්ම දෙයක් නිර්මාණාත්මකව කෙනෙකුට කිට්ටු වෙන්න බැරි තරම් ඉහලින් තියෙන දෙයක් කරන්න නම් මං හිතන්නේ අපිට රීඩින් එකක් තියෙන්න ඕනේ හොඳයි දැන් ඔබ මේ සාහිත්‍ය පොතපත ළඟින් මැසුරු කරලා ඉතින් ලංකාවට සහ මේ පරිසරයට මේ සමාජයට හුඟක් ආදරය කරලා විශ්වවිද්‍යාලය තුල අවුරුදු 4ක් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ ගීතයක් හරහා මුළු රටක්ම හඳුනගෙන
जनप्रिय කෙනෙක් බවට පත්ලා ඉන්න අතරතුරේ තමයි ඔබ විදේශගත වෙන්නේ. එතකොට ඒ ඒ කැඩුණු විදිය ඒක ඒක එතනින් වෙන්වුණු විදිය ඔබේ ජීවිතයට කොහොමද බලපෑවේ? ඔබ ඒක කොහොමද ජීවිතයට එකතු කරගත්තේ? ලංකාව දාලා යනවා ඔබ ඔබ අසුරු කරපු මිනිස්සු දාලා යනවා මේ සමාජේ ඇවිදපු තැන් මේ ඔක්කොම දාලා ඔබට යන්න සිද්ධ වෙන්නේ ඔබ ජනප්‍රිය ඔබ හුඟක් හඳුනන කාලේදී. දැන් ඔබ මොහොම ජනප්‍රිය ගීතයක් කරලා ඉවරුණාට පස්සේ ඒක කොහොමද දැනුනේ ජීවිතේ? මං හිතන්නේ මට ඒ ජනප්‍රියයි කියන එක එහෙම ලොකුවට දැනුනේ නැහැ. මම ජනප්‍රියයි කියන එක මට ඒක ආභරණයක් උනේ නැහැ. මට ඒක තේරුනේ නැහැ. මම මෙච්චර ජනප්‍රිය කෙනෙක් කියන එක මට දැනුන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මෙහෙ යන එකත් එහෙම ලොකු ප්‍රශ්නයක් උනේත් නැහැ මට. අනේ අපරාධ සින්දු කියන්න හම්බෙන්නේ නැහැ. එහෙම පසුතැවීමක් උනේ නැහැ. මේ මෑත කාලීනව මේ ලංකාවට ආවන් පස්සේ මේ හැමෝම කෑ ගහන්න ගත්තයින් පස්සේ තමයි මට දැනෙන්නේ ඇත්තනේ නම් දෙයනේ මම ලස්සන සින්දුවක් කිව්වා ඊට පස්සේ මුකුත්ම හරියමන් දෙයක් කරේ නැහැ නේද කියලා. ඉතින් මම විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයක ඉන්නේ. එතකොට ඉතින් විවාහ වුණම තියෙන ප්‍රධානම තියෙන ඉස්සෙල්ලාම තියෙන ප්‍රයොරිටි එක මේ ප්‍රේමයනේ. ඉතින් යන් කිව්වම මමත් ඉතින් ගියා. ඒක එහෙම ලොකු දෙයක් හැටියට මට තේරුන්නේ නැහැ ඒක. ඒක ඒ හි පිටරට ජීවිතේ කොහොමද ඔබේ දිනදා වැඩ කටයුතුත් එක්ක දරුවන්ගේ වැඩ කටයුතුත් එක්ක? මම හිත වැඩ කරා. දැන් අවුරුදු 3ක් වෙනකම් මම ලෝයර් කෙනෙක් හැටියට එහෙත් වැඩ කරා. ඉතින් එහෙම අපිට කරදරයක් තිබුණ නෑ. දරුවෝ දෙන්න එහෙ මෙහෙ ඉපදිලා එහෙ හැදුනා. එහෙ ඉස්කෝලේ ගියා. මට ඇතින් ඇත්තටම ලංකාවේ කාන්තාව දෙන්නෙක් උදව්වට හිටියා. මගේ දරුවෝ දෙන්න හදාගන්න අවුරුදු 14ක්ම. ඉතින් ඒ දෙන්න බොහොම ආදරෙන් ඒ දරුවෝ දෙන්න මම රස්සාවෙ ගිහිල්ලා එනකම් බලාගත්තා. ඒ වගේම තවත් කාන්තාව දෙන්නෙක් ටික කාලයක් මා ගාව හිටියා. ඉතින් කිසිම කරදරයක් උනේ නැහැ. දෙයියන්ගේ පිටෙන් හොඳට හැමදේම සිද්ධ වුණා. ඉතින් මේ කලකිරෙන්න පසුතැවෙන්න දෙයක් සිද්ධ වුණේ නැහැ. ඔව් කලකිරෙන්න පසුතැවෙන්න දෙයක් නැහැ. ඉතින් මොකද මම අප්සරාද සිල්වා තමයි. අප්සරාද සිල්වා තුල ඉන්නවා, විශ්වවිද්‍යාලයට කෙනා ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා. ඔය ඇතුලේ ගොඩාක් චරිත මගේ තියෙනවනේ. ඉතින් ඒ චරිතවලට අදාළව මං හිතන්නේ මම ඒ කරන්න ඕන දේවල් ටික කරා. ඉතින් ඒ දේවල් වලින් මම සක්සස් එකක් හම්බුණා. ඉතින් එහෙමයි කියලා අප්සර සින්දු කියපු අප්සරාද සිල්වාව පොඩ්ඩක් මගහැරුණා තමයි. නමුත් ඒක එහෙම මේ පසුතැවෙන්න හේතුවක් නෙවෙයි. තව කාලෙ තියෙනවනේ. ඔව් ගායන ශිල්පිනිය මගහැරුණා. නීතිඥවරියව ඔබ මතු කරගත්තනේ. එයාත් මතු කරගත් අම්ම කෙනෙක්ව මතු කරගත්තනේ ඔක්කොටම වඩා. සාවඳ බිරිඳ කියන එකත් මතු කරගත්තා. හොඳද දන්නේ නැහැ. මම හිතනවා. නමුත් අම්ම කෙනෙක් හැටියට දරුව දෙන්නෙක් හරි මාර්ගයට ගත්තා කියන සතුට මට ඔය ඔක්කොටම වඩා තියෙනවා. හොඳයි. නීතිඥවරියක් කියන තනතුර එහෙම නැත්නම් නීතිඥවරියක් වීමද ඔබේ ජීවිතයේ හිණියක් වෙලා තිබුණේ? ඔබ කැමැත්තෙන් හිටියේ එහෙම නැත්නම් මේක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්ද? ඔබ නීති පීඨයේ ඉගෙන ගන්නේ විශ්වවිද්‍යාලය තුල. ඉතින් කොහොමද නීතිඥව දැන් ඔබ ගායනයට මේ තරම් දක්ෂ වෙලා ඇයි ගායන ශිල්පියන්ට වෙ නීතිඥවරියක් වෙන්න? මෙහෙමයි අපේ දැන් මම මාතරනේ අපේ දෙ අපේ පවුල් වල අයගේ තිබ්බ අදහස තමයි හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳට ඉගෙනගෙන හොඳ රසාවක් කරන්න ඕනේ. එහෙම තමයි අපේ දේවල් තියෙන මියුසික් කියන්නේ ගායනය කියන දේ ඒ අය හිතුවේ නැහැ ඒක ප්‍රොෆෙෂන් එකක් විදියට පර්සු කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් මුල ඉඳන්ම අපිට පොඩි ප්‍රෙෂර් එකක් තිබුණා නම් තිබ්බ ගෙමල් වලින් හොඳට ඉගෙනගෙන ගත්තොත් තමයි ඕගොල්ලන්ට අනාගතයක් තියෙන්නේ කියලා. ඉතින් අපිත් ඕක දිහා බලාගෙනම තමයි හිටියේ. ඉතින් මට ඇත්තටම ඕනුනේ වෛද්‍යවරියක් වෙන්න. වෛද්‍යවරියක් වෙන්න. ඉතින් මම බයෝ සයන්ස් තමයි කරේ. බයෝ සයන්ස් කරලා මාස 13ක් විතර බයෝ සයන්ස් කරනකොට මට තේරුණා එන්න පොට හරි නැහැ කියලා. මොකද මට තේරෙනවා මම යන හැටියට විභාගේ පාස් වෙන්නේ නැහැ කියලා. හරි. ඊට පස්සේ මම කල්පනා කරා මේක ෆේල් වෙලා තව අවුරුද්දක් කරනවද නැත්නම් මෙතනින් කොහෙට හරි පැනලා මේ කාල පරාසය ඇතුළත මේක කරගන්නවද කියලා. පස්සේ මම තීරණය කළා මම ආත් සබ්ජෙක්ට් කරනවා කියලා. ඊපස්සේ මම අම්මට ගිහිල්ලා කිව්වම ඉතින් අම්මා බොහොම අකමැති වුණා. නමුත් මං කිව්වා එහෙනම් ෆේල් වෙන එක තමයි කරන්න වෙන්නේ. වෙනනම් කරන්න වෙන්නේ නැහැ. මට පේන හැටියට නෑ යන පොට හොඳ නෑ කියලා.
පස්සේ මම ප්‍රින්සිපල්ට ගිහිල්ලා ප්‍රින්සිපල් කිව්වා මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කිනා වෙලා මට කිව්වා මෙහෙම නම් මාරු වෙන්නේ නැහැ මිනිස්සු ඔයාට පුළුවන් ද කරගන්න මම කිව්වා මැඩම් මට ඉඩ දෙන්නකෝ මම try එකක් දෙන්නම් කියලා එහෙම තමයි මම ඉතින් කොච්චර කාලයක් ගිහින්ද මාස 13ක් විතර ගිහිල්ලා තා පොඩි කාලයක් තිබ්බේ මට exam එකට ඉතින් මම මහන්සි වෙලා ඒ ටික අන්තිම කාලේ प्राइवेट ट्यूशन देख तुन कुत्तारे गुरूर तने वेलाव कलाव बलाव माव गुड़ दाने सहन महंस्यो ना हेम एग्जाम करा कर लम पास मन तीरने करे हाँ कमे हाई मार्क्स तीयन मेके अन्नपुला उड़म मुकट दिखे लॉ फैकल्टी अन्नपुला मन तीरने का हाँ कमे मैं लॉ फैकल्टी आना वकील इक आप हेम लुक डैंग खाले लमाइ दोल कर अंत मकीलावर मुका दिखेलागटे आप ट्यूशनुकने ඉතින් අම්මයි තාත්තයි හරි ඒ කියන්නේ ඒගලන්ට හරි ආඩම්බරයක් ඉතින් මම නීතිඥවරයක් වෙච්ච එක ඉතින් වෙන දෙයක් නැතුව කරදරයක් කරගන්නේ නැතුව නැත්තම් සමහර අය නම් මාරු වෙලා එක්සෑම් ෆේල් වෙලා එහෙම දෙයක් උනේ නැහනේ ඉතින් ඒ හින්දා අම්මයි තාත්තයි සතුටින් හිටියා ඉතින් හොඳම බොහොම සුන්දර සහ හරිම මිහිරි කතාබහක් ඉතින් අපි බොහෝ දේවල් කතා කරා අපේ අවසාන විනාඩි කිහිපයට අපි ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඔබේ අලුත්ම ගීතය මේ කතාවත් එක්කම අපි විකාශය කරන එකත් ඔබට බලන්න පුළුවන් අපි ගීතය ගැන කතා කරානේ ඉතින් මොනවද ජීවිතයේ තියෙන බලාපොරොත්තු සැලසුම් දැන් අලුත් ගීත තුනක් නිර්මාණය වෙලා තියෙනවා ඉතින් ඒක වෙනුවෙන් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා ඉතින් මොනවද ඔබේ ජීවිතයේ තියෙන प्रेक्षक आदर मेलंदे मगे बलापुर पुलवा बला ලංකාවේ මට ඕ මට ලංකාවේ යන්න බැරි වෙච්ච තැන් තියෙනවා. ඉතින් මං ආසයි ඒවා දකින්න යන්න. ඒ වගේම මගේ යාළුවෝත් දැන් ගොඩක් අය මම වගේම නිදහස් ළමයි ටිකක් ලොකු වෙලා ඒගොල්ලොත් එක්ක කාලය ගෙවන්න. මං ආස නිදහස් ජීවිතයක් ඒගොල්ලෝ ලංකාවේ ඉන්නවද නැත්නම් සමහර අය ලංකාව දාලා ගිහින්ද? සමහර අය ගිහලා නමුත් ලංකාවේ ඉන්න ටික හොඳටම ඇති හේමේ ඇවිදලා සතුටෙන් ඉන්නේ. ඉතින් මං හිතන්නේ එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ මං කැමති සතුටින් සැහැල්ලුවෙන් නිදහසේ ඉන්නවා කියන එකත් ඉතින් මට අවශ්‍ය එච්චරයි ඊට වඩා දෙයක් අවශ්‍ය නැහැ හරි ඉතින් උදායිරේ සහෘද කතාබහ අවසන් කරන්නයි අපි සූදානම් වෙන්නේ බොහොම ස්තුතියි අපි ආරාධනාව පිළි අරගෙන අද ආවට සහ අපි ඉල්ලීමට ප්‍රතිචාර දක්වාට ඉතින් ඉතින් අර අපි කලින් කිව්වා වගේම ඒ ගීතය මේට මම හිතන්නේ 1998 වගේ තමයි මේක නිර්මාණය වෙන්නේ යාත්‍රා වැඩසටහනට. ඉතින් මේ 98 දී අහපු ඒ හැඟීමම ඒ මිහිරම ඒ රසය ඒ විදිහටම අපිට අද දවසේදී දැනන ඔබටත් ඒක හිමම දැනෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් බොහොම ස්තුතියි ඔබේ ජීවිතේ හැම වැඩ කටයුත්තක්ම හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා චර්ණ TV වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ආයි දවසක මේ වගේම ආදරෙන් හම්බ වෙලා කතා කරමු. බොහොම ස්තුතියි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න මහන්සි වෙච්ච හැම කෙනෙකුටම බොහොම ස්තුතියි. මට ආරාධනා කරාට බොහොම ස්තුතියි. හොඳයි එහෙමනම් ඇයට සමුදෙන ගමන් අපි උදායිරේ සහෘද කතාබහත් අවසන් කරනවා. අවසන් කරන්නේ ඇය ගයන මේ ගීයෙන්මයි. අපි ආරාධනා කරනවා දිගටම රැඳිලා ඉන්න උදායිරත් එක්ක.